रूपस्कंदे वेदनास्कंदे संन्यास्कंदे संकारस्कंदे विज्ञानस्कंदे यन कुमार यन एक एक तो उदाहरण जिन हर दाखों पैदली करा तो बटे रूपस्कंद स्कंद के लक्षण ने मुनारते खंड के लक्षण राशि अर्थे समूह अर्थे पुंज अर्थे गोड़ा के नाते पस्कंद कस्कंद अग्नि कंद दारु कंद में केला दिखाएं ये वाके पस्कंद कस्कंद गिनि कंद गोड़ा के लक्षण ये वाके रूप गोड़ा के नाते रूप राशिया रूप समूह या रूप गोड़ा के नाते तमें रूपस खंडे के लक्ष्य उन्होंने रूप गोड़े अतीत अनागत वर्तमान तमातुल बाहिर गोरोस सीम हीन प्रणीत दूर लंग के ला एकलो साकार रूप अत्य ये रूप है आयतन पर्यायं आपहु एकुलहाक केना कोहमद चक्कायतने रूपायतने सोतायतने सद्दायतने गानायतने गंधायतने जीवायतने रसायतने कायायतने पोटब्बायतने मगर मनायतने धम्मायतने धम्मायतन पर्यापन्न रूप के इतकोट इकोलहा इतने दी चत्तारोच महाभूता चतुर्नंच महाभूतानां उपादाय रूप सबन रूप में कुलसाकार एकलोस पोलक यमता रूप के लयम तेनं ए तेन सियलूम रूप सतर महाधातु सह सतर महाधातु असुर करगन पवतेन उपादाय रूप उपादाय रूप इतने दी एह ऐहट पिनेन रूपय खान शब्द नास गंधे दिव शरीरे केन मे रूप नमय सह धम्मायतन पर्यापन्न रूपय केन मे रूप दहाय उपादाय रूप महाभूतं निशा पवतना रूप महाभूत असुर करगन पवतीन रूप पोट्टब्ब धातु नेतं कायत गेटेन पोट्टब्ब आयतने महाभूत नेतं पटवी धातु अभी में रूप एकिंग एक गनकानी हो ऐ अभी में रूप गने इगन गाने किन कारणाव अवश्य है मुखक सदा रूप के ना पी के ना गाने में रूप यंगे ऐत्य ऐति ऐति नोदन्ना कम नोदकिन कम निसा ये रूप आरंभया अपि सत्व पुद्गल आत्मीय रूपतियनवा एवगेम रणरिदी मुतुमेनिकादि वटिना रूपतियनवा
කියලා අපි ඔය රූපයන්ගේ තණ්හාව ඇති කර ගන්නවා. ඒ තණ්හාව ඇති කරගත්තාම තණ්හාව ඇති කරගෙන තියෙන්නේ ඇති කරගන්නේ රූපී ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා. අපි තණ්හා කරන රූප වෙනස් වෙනවා. විපරිණාම වෙනවා. එදාට දුක් දුම්නස් වෙනවා. ඒ නිසා එයා දන්නවා මේ ලෝකේ යම්තාක් දුකක් කියලා යමක් එයිනම් ඒ සියලුම දුක් මේ තණ්හා උපාදාන කියන කෙලෙස් නිසායි. ඒ තණ්හා උපාදාන කියන තණ්හාවෙන් උපාදාන කියන්නේ දැඩිව ගන්නවා. පුද්ගලයෙක් හැටියට සත්වයෙක් හැටියට දැඩිව ගන්න එක රූප ටික මේ අහවල් පුද්ගලයා අහවල් කෙනා දරුවා දුව පුතා අම්මා අප්පච්චි කියලා රූපයක් දැඩිව ගන්නවා අත්වාද වශයෙන් අත්වාද උපාදාන. ඊට පස්සේ එහෙම නැතිනම් මේ රූපවල රූපදියා බලාගෙන මේ සත්වයේ පුද්ගලයේ කර්මානුරූපව ඉපදිච්චාය ආපහු කර්ම කරලා මතු ආපහු උපදිනවා කියලා ආත්ම වශයෙන් හෝ මේ රූපේ උපාදාන කරනවා. එහෙම නැතිනම් මේක රත්තරන් රිදී මේ මුතු මේ මැණික් මේක මෙච්චර වටිනවා කියලා කාම වශයෙන් හෝ මේ රූපේ උපාදාන කරනවා. නැත්තම් මේ රූපයේ කෙරෙහි මේ විදිහට හැසිරුණාම මේ විදිහේ වෘතයක් සමාදන් වුණාම සසර අවසන් කරන්න දුක අවසන් කර ගන්න පුළුවන් කියලා රූපය මුල් කරගෙන වෘත හෝ සමාදන් වෙනවා. ඒකටත් රූපයක් දැඩිව ගන්නවා. එතකොට මේ ආකාරයට රූපයක් දැඩිව ගන්නේ රූපයක් උපාදාන කරන්නේ මොකක් නිසාද? රූපයක පවතින යථා භූත ස්වභාවය නොදන්නාකම නිසා, නොදකින්නකම නිසායි. යම් වෙලාවක රූපය කියලා කියන්නේ මොකක්ද කියලා රූපී ඇත්ත ඇති හැටිය දැනගත්තොත්, ඊට පස්සේ රූපී ඇත්ත ඇති හැටිය දැකගත්තොත් දකින්න කොට සත්‍ය පුද්ගල සත්වයක් කියලා ආත්මයක් කියලා කාමවස්තු කියලා දැඩිව ගන්න පුළුවන් දෙයක් මේ තුල නැහැ කියන නුවණ පහළ වෙනවා. මේ රූපය දැඩිව ගන්නෑ. සත්ව වශයෙන් හෝ පුද්ගල වශයෙන් හෝ ආත්ම වශයෙන් හෝ කාම වශයෙන් හෝ දැඩිව ගන්නෑ. තණ්හාව හිටින්නේ. එදාට කැඩෙන රූපය කැඩෙනවා, බිඳෙන රූපය බිඳෙනවා. නමුත් තමන්ට දුක එන්නේ. ඒ නිසා මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව, දුක් නැති කරන ප්‍රතිපදාව පිරීම සඳහායි මේ රූපය ගැන අවබෝධය තියෙන්නේ. එයා දුකක් දන්නවා, දුක ඇති වෙන්නේ රූපය කෙරෙහි මේ තණ්හා උපාදාන වශයෙන් ගන්න නිසායි කියලා දන්නවා. තණ්හා උපාදාන වශයෙන් රූපය නොගත්තුත් මේ දුක එන්නේ නැහැ කියලා දන්නවා. එසේ රූපයේ කෙරෙහි පවතින තණ්හා උපාදාන ගතිය අතහැරීම පිණිස, දුරු කිරීම පිණිස, චන්දරාග ප්‍රහාණය පිණිසයි මේ රූපී ඇත්ත ඇති ඇති බලන්නේ. ඒ රූපී ඇත්ත ඇති ඇති බලන එකට කියනවා සම්මාදිට්ඨි කියලා. ඉතින් සම්මාදිට්ඨි නිවැරදිව දකින්න අපි දන්නේ නැහැ. ලෝකේ කවුරුවත් දන්නේ නැහැ. ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ එතකොට මේ රූපේ
ඇත්ත ඇති හැටි ඉගෙන ගන්නේ ඒ සඳහායි ඉස්සෙල්ලාම මේ ස්කන්ධ කියන්නේ මොනවද කියලා ස්කන්ධ ටික පාඩම් කරන්න ඉස්සෙල්ලා ඒවේ අර්ථ දැනගන්න ඉස්සෙල්ලා මේවා ඉගෙන ගන්න දැනගන්න පාඩම් කරන්න මොකටද කියන අර්ථය අවශ්‍යයි තේරුණා නේද අන්නේ දැනුම Taman සන්තකේ තියාගෙන මේ ටික ඉගෙන ගන්න ඕන එතකොට පටිසම්භිදා මග්ගේ ඥාන කතාවල පාලොස්වරි ඥානෙ වත්තු නානත්තේ ඥානෙ කියලා එකක් ඇති පස්සේ අරගෙන බලන්න ඒකම 16 වෙනි ඥානය ආරම්මන ගෝචර නානත්තේ ඥානං කියලා ඇති බාහිර රූපයක් චක්කුං අවිජ්ජා සම්භූතං තණ්හ සම්භූතං කම්ම සම්භූතං අවි ආහාර සම්භූතං වවත්තේති චක්කුං අහුත්වා සම්භූතං හුත්වා න භවිෂ්‍යති වවත්තේති එහේ අවිද්‍යාවෙන් හටගත්ත කර්මයෙන් හටගත්ත තණ්හාවෙන් හටගත්ත ආහාරයෙන් හටගත්ත එක. ඒ වගේම ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එක. එතකොට ඇහැ කියන එක අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගෙන් හැදුන එකක්. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක්. මහභූතයන්ගේ උපාදාය රූපය කියලා ඇහැගෙන දැක්ක යුතුය. දැන් අපිට පෙනෙන්නේ ඇහැ කියන එක ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම පවතින අපිට ඇහැ තියනවා කියලානේ නේද? නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද? ඇහැ අහුත්වා සම්භූතං හුත්වා න භවිෂ්‍යති. ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක්. කොහොමද ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් කියලා කියන්නේ? කොහොමද අපි ඇහැ අවිද්‍යා කර්ම තණ්හාවෙන් හදාගන්නේ කියලා කියන්නේ? කොහොමද ඇහැ මහ භූතයන්ගේ උපාදාය රූපයක් කියලා දකින්නේ? අපි කියෙමු ඇහැ මහභූතයන්ගේ උපාදාය රූපය චක්කු ප්‍රසාදේ චක්සුසේ කියන එක දෙකට බෙදනවා මාන්ත චක්සුසේ සහ ප්‍රසාද චක්සුසේ කියලා මාංශ චක්සුසේ කියන එක ගෙඩිය හැදිලා තියෙන්නේ සසම්භාරික පඨවි ආපෝ තේජෝ වායු කියන අතර හැම වෙලාවෙම මේ ප්‍රසාද ටික ඇහි ප්‍රසාදය පිහිටන්නේ චිත්ත චෛතසික ටික නිසා අපි ඔකට උපමාවක් කළොත් දැන් බිම සිමෙන්ති දාපු පොළව තියනවා කියන්නකෝ කර්කසය රළු අපි කෙනෙකුට කියනවා මේ සිමෙන්තියේ හොඳට තින්ත ටිකක් ගාලා වැක්ස් ටිකක් ගාලා හොඳට පොලිස් කරන්න කියලා. ඉදිරියෙන් යමක් පිළිඹිබු වෙන්න තරම් ලස්සනට මේක ඔපවත් කළ හැකි නේ. එතකොට ඉස්සෙල්ලාම තිබුණේ නිකම්ම පොළව කිසිවක් පිළිඹු වෙන්නේ නැති උපයක් නැති ඒ පොළොවමයි ඒ උපයේ ඒ පොළොවම ඇසුරු කරගෙනමයි තියෙන්නේ නමුත් දැන් උපවයි කෙනෙකුගේ
උත්සාහය නිසා උපුවා. ඒ වගේ අර පොළොව වගේ තමයි මේ මාංශ චක්සුසිය ඇහැ. මේ කය ඇසුරු කරගෙන පවතින සිත නිසා ඉදිරියෙන් තියෙන යමක් පිළිඹු වෙන්න පුළුවන් ආකාරයට මේ චක්සුසිය උපවත් වෙනවා. ඒක වෙන්නේ චිත්තචෛතසික ටික නිසා. අන්න ඒ උපවත්කමට තමයි ඇහැ කියලා කියන්නේ. ඔය පෙරණොත් වීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියන්නේ. දැන් අපි මෙහෙම ඉන්නකොට ඉන්දි කට්ටකින් හරි කෝට් එකකින් හරි දැන් අපි ඇහැ කියලා හිතාගෙන ඉන්න එකට ඇන්නොත් හිතෙනවනේ. එතකොට ඇති වෙන විඥානේ මොකද්ද? කාය විඥාන. ඉතින් ඇහැ නම් කොහොමද කාය විඥානේ ඇති වෙන්නේ? ඉතින් ඇති වෙන්න ඕනේ නම් චක්කු විඥානේ. දැන් අපි කටුවකින් හරි මොකකින් හරි ඇන්නොත් මෙහෙම දැන් මේ ඇහැ කියලානේ අපි අල්ලන්නේ අත තියන්නේ. ඇන්නොත් වේදනාවක් දැනේ. උපදින විඥානේ කාය විඥානේ. එතකොට කාය විඥානේ උපදිනවද ඇහැට ගැටිලා? චක්කු සම්පස්සය නිසා කාය විඥානේ උපදිනවා කියලා කොහොමද අහලා තියේද? නැහනේ. නැහැ. එතකොට කායට ගැටිලා චක්කු විඥානේ උපදිනවද? නැහැ. එහෙනම් මේ තියෙන්නේ සවිඥානක කය. සවිඥානක කය මේ තියෙන්නේ. ඒකයි මොකකින් හරි ඇන්නොත් හෝ විද්වත් හෝ උපදින්නේ කය විඥාන. ඒ කයම ඇයි ඇහැ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත්තා කියලා කියන්නේ? එතන අපි කියමු පෙර ක්ෂණිකවත් වෙනවා මම අධධාන වශයෙන් කාල වශයෙන් කියනවා තේරුම් ගන්න පහසු කෙනෙක් නේ. පෙර ජීවිතේ අවිද්‍යාවෙන් කරපු කර්ම නිමිත්තක් සිහි කරගෙන ඒකට තණ්හා උපාදාන වශයෙන් ඇසුරුණු නිසායි ප්‍රතිසන්දි වශයෙන් විඥානය මේ කයට බැසගත්තේ. එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියන ගති ටික නිසා තමයි මෙහි නාම ධර්ම ටික පැමුණුනේ. විඥානයගේ බැස ගැනීම උන්නේ මේ පැත්තේ. මවගේ කුස තුල ඉද්දිම එකනිවල හරහ කබලින්ක ආහාරය ඕලාරික වූ සුකුමවා සුකුම වටමේ මුලින්ම සම්බන්ධ වෙනවා. බාහිරෙන් කබලින්ක ආහාරය සම්බන්ධ වුණාම මේ සතර මහා ධාතු බාහිරෙන් හම්බෙච්ච සතර මහා ධාතුවත් අවිද්‍යා කර්ම තණ්හා කියන ගති ටිකට හැදිච්ච නාම ධර්ම ටිකත් කියන දෙන්නගෙම එකතුයෙන් තමයි මේ චක්කු ප්‍රසාදය කියන එක හැදිලා තියෙන්නේ. තේරෙනවා නේද? මහ භූත ටික උපවත් කරන්න ක්‍රමයක් නැහැ නාම ධර්ම ටික නැත්තම්. අපි නිකමට කිව්වොත් මලමිනි එක ගත්තොත් ඇහැ බිඳිලා ඉන්ද්‍රිය බිඳිලා ඇහැ නිරුද්ධ වෙලා යන ගණයට ගිහිල්ලා තියෙනවා. කනබුන ආහාරයෙන් හැදුණු මහ භූත රූප ටික තියෙයි. නමුත් යමක් ඉදිරියෙන් තියෙන වස්තුවක් පිළිබිඹු කරන්න පුළුවන් ප්‍රසාද ගතිය නෑ මෙරිලා. එතකොට ඇහැ හේතු ප්‍රත්‍යයයි. අවිද්‍යා කර්ම තණ්හා කියලා නාම ධර්ම ටික පැමිණිච්ච පැත්තට කියනවා හේතු. බාහිර සතර මහා ධාතුවට කියනවා ප්‍රත්‍ය.
එතකොට ඇහැ කියන එක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා කෙනෙක් කියන්නේ මෙන්න මේ ඇහැ හැදුන හැටි දන්න නිසායි ඇහැ කියන එක හැදිලා තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන කරුණු ටික ධර්මතා ටික නිසා මෙතෙන්ට පැමිණි නාම ධර්ම ටිකත් කන බොන ආහාර නිසා හැදුණු සතර මහා ධාතු රූප කලාපත් කියන මේ දෙකම එකතු කරලා තමයි ඇහැ හැදිලා තියෙන්නේ. ඔය ඇහැ වගේම දකින්ද කන ඒ වගේම නාසය දිව ශරීරය කියන මේ ටික ඔක්කොම. ඒ ඇහි ලක්ෂණයක් තියෙනවා. ඇහැ කවදාවත්ම දැකලා නැහැ අපි. ඔය පුරාණ කර්මයට විපාකව හම් වෙන ඇහැ ගැන රාග දේශ මොහ නිමිති හදාගන්න බෑ අපිට අවිද්‍යාව නැතුව. කිසිම දවසක නොදන්න නොදැක්ක දෙයක් අරඹ අපිට කෙලස් තියෙන්න පුළුවන්ද? බෑ. ඇහැට හැපේනවද? ඇහැට හැපෙන්නේ නැහැ. එහෙනම් අතීතයේදීත් ඇහැ දැකලා නැහැ, දැන් පේන්නේත් නැහැ, අනාගතේට පේන්නේත් නැහැ. ඇහි යථාභූත ස්වභාවය තමයි මොකද්ද? අනිදස්සනයි. සප්පටිකයි. දකින්න බෑ. අපි උපමාවක් කළොත් අවුරුදු 5-6ක පොඩි ළමයෙකුට මේ හදවත මේ වකුගඩුව මේ හදවතේ හරස්කඩුව වකුගඩුවේ හරස්කඩුව නැත්තම් මේ කියලා හදවත වකුගඩුව කියලා සංඥා නැහැ නිමිති නැහැ දන්නේත් නැහැ මුකුත් නැහැ කිසිම දෙයක් දන්නවද කිසිමම ඒ ආරම්භයේ අයාට අලුතෙන් හිතන්න කියන්න කරන්න මුකුත් දන්නේ නැහැ හැබැයි ඒ ටික ජීවිතයේ වෙලා යව ජීවත් කරනවා. එයාට හිතින් ගින් කිරින් කරන්න බැරි තැනක ඉඳගෙන ජීවිතයේ පැත්තට සම්බන්ධයි විපාකයි කියන්නේ ජීවිතයේ වෙලා ජීවිතය ජීවත් කරනවා. ඒකෙන් කෙරෙන්න තියෙන වැඩ ටික කරනවා, වැඩ ටික කරනවා. ඒ ආරම්භයේ රාග දේශම ඇති කරගන්න නිමිති නැහැ. පහු කාලේ ටිකක් ලොකු වෙනකොට එහෙම ෆොටෝ එකක් දැකලා වීඩියෝ පටයක හරි මේ තමයි වකුගඩුව කියන්නේ මේ තමයි හදවත කියලා කියන්නේ කියලා අලුතෙන් ඉගෙන ගන්නවා දැන් ඇහෙට වෙනම රූපයකින් ඉගෙන ගන්නවා මේක තමයි හදවත මේක තමයි වකුගඩුව කියලා ওই වෛද්‍ය ශිෂ්‍යෙක් හරි කියමුක අපි ඔහොම ඉගෙන ගත්තට පස්සේ එදා ඉඳන් මේ දැනුම ගැට ගන්නවා මෙච්චර කල නිමිත්ත නොතිබුණු මේ වස්තුවට මං ගාව තියෙන වකුගඩුවත් එහෙනම් මෙහෙමම තමයි මේ මගේ වකුගඩුවත් මෙහෙමයි කියලා එදා ඉඳන් දැන් තමන්ට වකුගඩුව ගැන හිතන්න කියන්න කරන්න බලුවා වකුගඩු ගැන දන්නවා තියෙන වකුගඩුව යම්සේද දැනුම එසේයි දැනුම යම්සේද වකුගඩුව එසේයි තේරෙනවද දැන් මුලින් තිබුණේ හිතින් ගින් කිරින් කරන්න පුළුවන් තැනක නෙමෙයි කෙලෙසියක් තිබුණේම නැහැ විපාක පැත්තේ සැබෑම ඇත්ත නිමිති නැතිකම අර අලුතෙන් ඉගෙන ගත්තනේ වකුගඩුව කියන්නේ මෙන්න මේකයි හදවත කියන්නේ මෙන්න මෙහෙමයි කියලා ඔය දැනුම තිබුණත් නැතත් මේ වකුගඩු හදවත කියන එකෙන් කෙරෙන්න තියෙන කෘත්‍ය කෙරෙනවා මේ දැනුම මේ තියෙන එක පුරාණ කර්මයට හැදුන එක නැති වෙච්ච දවසට අලුතෙන් වකුගඩුවක් හදවතක් හදා ගන්න තියෙන නිමිති ටික තමයි දැන් ඔය දැනුම් ටික. ඔය ටිකත් එක්ක තමයි කෙලස් ටික තියෙන්නේ. ඒ විදිහටමයි ඇහැ. මේ ඇහැ අපිට නිමිති කිසිම නැති තැනක ඉඳගෙන ජීවිතේ වෙලා අරමුණක් පෙනෙන්න ඕනේ අවශ්‍ය කෘත්‍ය කරනවා. ඒ ආරම්භය රාග දේශ මොහ ඇති කරගන්න හිතින් කියින් කිදින් කරන්න පුළුවන් තැනක ඇහැ තිබුණේ නැත් තියනවා නෙමෙයි බාහිර රූප ආයතනයකින් කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා බාහිර රූපයක් බලලා මේ තමයි ඇහැ
එහෙම නැත්නම් පතර කඩදාසියකින් හරි මේකට තමයි යැහැ කියන්නේ. කළු ඉංග්‍රීතියාවක් තියනවා වටේට සුදු පාටයි මේ විදියයි ඈ කියලා. ඊගාවට වීඩියෝ පටයකින් හරි ඇහැගෙන ඉගෙන ගත්තාම ඊට පස්සේ දැන් Taman දන්නව ඇහැ කියලා නිමිත්තක් තියනවා. බාහිර රූප ආයතනෙන් හදාගත්ත මනෝමය අත්දැකීම. ඊට පස්සේ හිතනවා ඒ සිහි කරගන්න ඇහැ තමයි මේ ඇහැ. මේ ඇහැ තමයි ඒ කියලා දැන් ඔන්න කෙලෙස් නැති තැනක කෙලෙස් උපදලා නව කර්ම කියලා කියන්නේ. දැන් ඇහැගෙන සිහි කරගත හැකි. නමුත් ඔය දැනුම තිබුණත් නැතත් ඇහැ කියන එකක පෙනීම් කෘත්‍ය කියන එක නතර වෙන්නේ කරනවා එක. දැන් අද අපිට දුක් වෙන්න පුළුවන් ඇහැක් තියෙනවා නම් මට ඇහැ තියෙනවා යද්දි එද්දි ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම ඇහැ තියෙනවා වගේ තේරෙන්නේ අර මනෝමය අත්දැකීම සතර මහා ධාතුවට ගැට ගහපු සම්බන්ධතාවය මතයි. නැත්තම් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම ඇස් නැතු වෙයා ඉන්නේ. ඇහෙන් කෙරෙන තියෙන කෘත්‍ය කෙරෙනවා ජීවිතය වෙලා එයා ඇස් තියනවා කියන තැනකින් හිතින් ගින් කිරින් එයාට කරන්න පුළුවන් කමක් නැහැ. තේරෙනවා කියන ගැඹුරුයි. නමුත් මේක ලියලා තියනවා නේ මේවා කියලා දෙන්න කියලා උපමාත් අරගෙන. ඉතින් ඒ හින්දා තමයි මම කිව්වේ කර්ම විපාකයක් කර්ම බවට අපිට පත් වෙන්නේ කොහොමද? මේ විපාක ස්කන්ධ පංචකයේම ඇත්ත ඔය මට්ටම. නව කර්ම හරහයි අපිට ඒ වරඹ හිතින් ගින් කිරින් කරන්න පුළුවන්කම තියෙන. එතකොට ඇහැ මහ බුද්ධයන්ගේ උපාදාය රූපයක්. ඉකෙනෙහි අර පොලව පොලිස් කෙරුවා වගේ ප්‍රසාද ගතිය ඉදිරියෙන් තියෙන රූපයක් ගෝචර කරගන්න පුළුවන් විදියට මේ ප්‍රසාදේ චක්ක ප්‍රසාදේ කොච්චර සියුම්ද කියනවා නම් ඉදිරියෙන් තියෙන රූප මාත්‍රයක් ගැටුණු පමණකින්ම රූප ප්‍රසාදේ බිඳෙනවා. ඒ බිඳීමේ වේදනාව ඒ බිඳීම තමයි අපිට භවංග හිතට දැනෙන්නේ. ඊට වඩා සියුම් වේදනා රළු මට්ටමේ වේදනාවක් තුල අපේ මනස තියෙන නිසා ඒ වේදනාව දැනෙන්නේ නැහැ. නමුත් ඕගොල්ලන්ට ධ්‍යාන මට්ටමේ සමාධියකට සමවැදෙන මට්ටමක් තේරුණොත් මේ ප්‍රසාදීය රූපය ගැටල ප්‍රසාදී බිඳින කම තුලත් යම් අපහසුකමක් තියෙයි කියන එක තේරේ. එතකොට ඇහැ කියන එක පෙර නොතිබීමයි හටගන්නේ. කොහොමද පෙර නොතිබීම හටගන්නවා කියලා කියන්නේ යම් රූපයක් පෙනෙන කමෙන් දත යුතුයි ඇහැ. ඇහැ උපන්න කමෙන් දත යුතුයි රූපයක් කීපදීන. ඇහි ඉපදීම දකින්න තියෙන්නේ රූපයක් පෙනෙන කමෙන්. පෙනෙන රූපය නැති වෙනකොට ඇහැ නිරුද්ධයි. හරියට කැමරාවක නෙගටිව් එකක ලෙන්ස් එක ඇරියාම ඉදිරියෙන් තියෙන වස්තුව මත පතිත වෙච්ච ආලෝකය ඒ වස්තුන්ගේ හැට සටහන අරගෙන ආපහු පරාවර්තනය වෙලා අර නෙගටිව් එකේ ඒ ආලෝකෙට පිච්චෙනවනේ. ඈ ඒ පිච්චෙන එකට තමයි අපි ෆොටෝ එකක් ගැහුවා කියන්නේ. එක නෙගටිව් එකකින් පුළුවන් කීපාර ෆොටෝ ගැහුව හැකිද? එකපාරයි. ඊට පස්සේ දැන් තියෙන තාක්ෂණය වෙනස්. නමුත් මම ඔය කියන්නේ ඉස්සරවර ෆිල්ම් රෝල් දාන කැමරා වල තියෙන්නේ ඒ වැත් තියෙන්නේ ඒක ආලෝකයට තමයි පිච්චෙන්නේ. ඒ වගේ
ඊගාවට ආපහු ෆොටෝ එකක් ගන්න ඕනහම කරන්න මොකද්ද අර ආලෝකෙට පිච්චිච්ච එක එහා පැත්තට යවලා අලුත් නෙගටිව් එකක් ගෙදෙන්න ගන්නවනේ ඒ වගේ මේ එක චක්කු ප්‍රසාදයකට ඉදිරියෙන් තියෙන ආලෝකය වස්තු මත පතිත වෙලා ඒ ආලෝක පරාවර්තනය එනකොට මේ ප්‍රසාදය පිච්චෙනවා ගැටෙනවා එතනින් ඉවරයි ඒ හරිද ඊට පස්සේ ආපහු ඊගව සිත නිසා ආයත් ප්‍රසාද ටික උපවත් වෙනවා මේ වගේ ඇහැ කියන එක හැම වෙලාවෙම අලුත් වෙන එකක් නමුත් මෙතනදී ඒ මට්ටම අද ඕගලන්ට පේන්නේ නැහැ ඒක මේ මට්ටමට අවශ්‍යත් නැහැ හැබැයි එකක් ඕනේ ඇහැ කියන්නේ මහ භූතයන්ගේ උපාදාය රූපයක් අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මෙන්න මේ කාරණා නිසායි හැදිලා තින්නේ කියන අවබෝධය ඕනේ මොකද ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන්න නම් එයාට සාක්ෂියක් තියෙන්න ඕනේ ඇයි මම නෙමෙයි කියන්නේ මගේ නෙමෙයි කියන්නේ මගේ ආත්මය නෙමෙයි කියන්නේ කුමක් නිසාද කියන එක ඇහැ හේතු ප්‍රත්‍ය නිසා අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසා පැමිණි නාම ධර්ම ටිකත් කන බොන ආහාරයෙන් ඇදුණු රූපත් කියන මේ දෙකම එකතු කරලා ඇහැ හැදිලා තියෙනවා ඇහැ සතර මහා ධාතු රූපෙට විතරයි අයිති කියලා කිව්වොත් ඒකත් වැරදි. ඇහැ චිත්තචෛතසික ටිකටයි අයිති කියලා කිව්වොත් ඒකත් වැරදි. චිත්තචෛතසික ටික නැතුව ඇහැ පවතින්නේ නැහැ. මලමිනියක ඇහැ නැහැ. එතකොට චිත්තචෛතසික ටික තිබුණාට රූපේ නැත්තම් ඇහැ නැහැ. අරූපේ බ්‍රහ්මයන්ට චිත්තචෛතසික ටික තියෙයි. මහභූත නැති නිසා ඇහැ නැහැ. එතකොට ඇහැ කියන එක හම්බ වෙන්න මහභූත රූපයත් ඕනේ චිත්තචෛතසික ටිකත්. අන්නේ ඇහැ ඇහි අනිදස්සන ස්වභාවය කවදාවත් දැකලා නැති ස්වභාවය හොඳට තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ඇහැ කියන වචනය හඳුන්වුවේ එතෙන්ට. අද අපිට සිහි කරන්න පුළුවන් සුදු පාට බෝලයක් තුල කළු පාට ඉඟවියාවක් තියෙන කියලා අපිට අර්ථ දක්වන්න පුළුවන් ඇහැ ගැන අද අපිට තියෙන දැනුම දකින්ද මේ තියෙන ඇහැ නැති වෙච්ච දවසකට තව ඇහැක් හදා ගන්න තියෙන දැනුමයි. ওই දැනුම නැති කාලෙදිත් ඇහැ කියන එක තිබුණ ඇහැ කියන එක පෙනෙනවා කියන කෘත්‍ය පෙනෙනවා කියන කෘත්‍යයෙන් ඇහැ දත යුතුයි. ඇහැ කියන එකේ දැනුම අපිට ගත යුත්තේ කොහොමද? යමක් පෙනෙනවා දකිනවා කියන කෘත්‍ය කරන කමින් ඇහැ දත යුතුයි. එච්චරයි. ඒ ආරම්භය මේ මගේ ඇහැ කියලා අල්ලන්න පුළුවන් කමක් හෝ තියෙන ඒ හිතේ තියෙන ගතියකින් හිතේ තියෙන ඇහැට සාපේක්ෂවයි. හිතේ තියෙන ඇහැ මේ මහ භූත ටිකට තියාගෙන මේ ඇහැ කියන්නේ. ඒකයි දැන් මේ මම ඇහැ කියලා අල්ලපු තැනට ගැහුවොත් උපදින්නේ කාය විඥානයේ මිසක. ඇහැ කියලා අපිට නිමිති තියෙන්නේ කබලින්ක ආහාරේ. මං ගත්තෙත් මේ අත්තිරාග සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකාය දෙකේ බලන්න. කබලින්ක ආහාරේ යම් කිසි කෙනෙකුට ඡන්දයක් රාගයක් ප්‍රේමයක් තියෙන ඒතක් කබලින්ක ආහාරේ විඥානයේ පිහිටන. කබලින්ක ආහාරේ විඥානයේ පිහිටිය නාම රූපයට බැස ගැනීම වෙනවා. නාම රූපයට බැසගත්තු සංකාරයේ වැඩෙනවා. සංකාරයේ වැඩුණොත් නැවත පුනර්භවය පිණිස පවතිනවා. නැවත පුනර්භවය ඇති වුණොත් ජාති ජරා මරණ දුක ඇති වෙනවා. එතකොට දැන් ඇහැ කියන නිමිත්ත අපිට කබලින්ක ආහාරයේ පිහිටලා තියෙනවා.
දැන් මේ කබලින්ක ආහාරයට අපි ඇහැ කියලා චන්දරාගය ඇති කරගෙන තියෙනවා. ඒකයි මං කිවි සම්පූර්ණ ඇහැ කන දිවනාසය ශරීරයේ ඇති පුද්ගලයා විද්‍යමාන වෙන්නේ හැම වෙලාවෙම කර්ම බව මැද. කර්ම බව පැත්තේ. උපත්ති භවයේ පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා හැබැයි නිමිති නැහැ. මේ මමයි කියලා පන පනවන්න පුළුවන් කිසිදු ධර්මතාවයක් ඒ තුල නැහැ. ඒ තුල තමන් නැහැ. යම් වෙලාවක ඔය බාහිර රූප ආයතනය හරහා මේ ඇහැ මගේ ඇහැ කියලා නැත්නම් ඇහැ කියලා ඔබට සිහි කරගන්න පුළුවන් ඔය හිතේ තියෙන නිමිත්ත. ගෙවුණු දවසට ඔබට ඇස් නැහැ. ඇහැ එක්ක ඔබ නැහැ. ඔබ ඇහැ එක්ක නැතිනම් ඇහැ ඔබ එක්ක නැතිනම් එකල්ලි ඔබ මෙලව නිමේ වෙනවා. ඔබ පරලොවත් නිමේ වෙනවා. ඔබ මෙලව පරලොව දෙයතර අතරම නිමේ වෙනවා. ඒ වගේ ශුන්‍යතාවය බුදුදහම කියලා කියන්නේ. ඒ මට්ටමට පැනෙවුවාම මේ මනුස්ස ලෝකෙ මට්ටමේ ඇහෙන් එයා මිදෙනවා. මේ ප්‍රසාදයම ඔය දැන් හිතේ තියෙන ඇහැ කියන නිමිත්තය මේ සතර මහා ධාතු රූපේට මේ ප්‍රසාදයට ගැට ගහන ගතිය නැති වුණොත් එතකොට ඇහැ මිදුන නම් ඇති. ඇහැ මිදෙනකොට ඒක තියෙන සියලුම රූපේ වලින් මිදෙනවා කියනකොට. එතකොට ආධ්‍යාත්මික පැත්ත ඉතා තියුණු සමාධිය. ඒ සමාධියට මේ මසසම උදව් කරගෙන ප්‍රසාදයේ ඊටත් වඩා මේ දැන් තියෙනට වඩා සිය දහස් ගුණයක් තවත් සියුම් වෙනවා. මේ ඇහැක තියෙනවා වර්තමාන විද්‍යානුකූලව ගත්තාම පෙනෙන හර්ට්ස් සංඛ්‍යාවක්. අපිට පෙනෙන්නේ දැන් ඔය කැමරා කාචවල තියෙන රූප ගෝචර කරගන්න පුළුවන් එක එක ප්‍රමාණය. ඒ වගේ මේ ප්‍රසාදයෙන්ම සිවුම් වෙනවා. අද අපිට පෙනෙන්නේ නැති නමුත් එදාට විද්‍යමාන වෙන රූප හම්බ වෙනවා. එදාට මේ ඇහැටම කියන දිවස කියලා. දෙවියන්ගේ මට්ටමේ ඇහැක් වෙනවා. ධ්‍යානවලට. මේ ඇහැට නොපෙනෙන අද නොපෙනෙන රූප පෙනෙනවා එදාට. ඒ රූපද මැඩමැඩ යා යුතු ඒකට කියනවා අභිභායතන කියලා. හිත වඩනකොට ওই අභිභායතන කියලා කොටසක් තියෙනවා. තව දැනගෙන යන්න ඕනේ ධ්‍යාන සිතට සමාධි සිතට සුවර්ණෝද දුවර්ණෝද නොයෙක් නොයෙක් විදිහ රූප වෙනවා. ඒ පේන්නේ මේ ওই දැන් තියෙන ඇහි නිමිත් අත්හැරුණු දවසට මේ සතර මහා ධාතු කබලින්කාහාරයත් එක්ක තියෙන ගනුදෙනුව නැති වෙච්ච දවසට හිත සමාධි වෙනවා. සමාධිමත් හිතට ආපහු මේ ප්‍රසාදයෙන් මේට වඩා සියුම් වෙනවා. එදාට මනුස්ස මට්ටමේ ඇහෙන් යා මිදිලා හැබැයි බ්‍රහ්මයේ මට්ටමේ ඇහැක්කේ. රූපී බ්‍රහ්මයේ මට්ටමේ තිබ්බ චක්කු. ඒ ඇහැම උදව් කරගෙන තමයි නුවණින් ඒ කියන්නේ යාට පුළුවන් මේ ඇහෙන් බලන්න දිව්‍ය ලෝකේ වෙන දේවල්, බ්‍රහ්ම ලෝකේ වෙන දේවල්. මේ ඇහැ සම්බන්ධයි දෙවියන් දකින මට්ටමට. මොනෝක තමයි මේ ඇහි ස්වභාවය. උතෙන්දි වඩාත්ම වටින දේ තමයි ඔය ඇහැ ගැන ඉගෙන ගත්තාම ඔගලන්ට තේරෙනවා ඇහි යතහ භූත ස්වභාවය ඇත්ත ඇති හැටි නොදන්නා නොදකින්නකම නිසා අද ඇහැ කියලා තණ්හා උපාදාන වෙන්න පුළුවන් නිමිත්තක් අපි මනෝමයයි හදාගෙන ඉන්නේ. ඇහැ නැතුව නෙමෙයි, ඇහැ තියෙනවා. බලන්න පුළුවන් බැලීම් කෘත්‍ය පෙනීම් කෘත්‍ය කරන ඇහැ අහිංසකයි, නිමිති මොකුත් නැති තැනක ඉඳගෙන එයා එයාගේ වැඩේ කරනවා. කෙලස් තිබුණත් එකයි නැතත් එකයි. කෙලස් ටික මේ මගේ ඇහැ කියලා සිහි කරගන්න පුළුවන් ඔය ටික
නැති වුණා කියලා පෙනීම නැති වෙන්නේ නැහැ. ওই ටික පුද්ගලයා නිර්මාණය කරන්න දුක නිර්මාණය කරන්න මේ කර්මයට උපන්න මේ ඇහැ ගෙවුණු දවසක නැවත ඇහැක් හදා ගන්න තියෙන නිමිති ටික. ඔය තියෙන ඔය දැන් මගේ ඇහැ කියලා කියන තැනක තියෙනවා අවිද්‍යා කර්ම තණ්හා කියන ගති ටික. ඔය ටික තමයි ආයත රූපයකට වැහැලා ආය සතර මහා ධාතු ටිකේ උපකාරය ලැබලා ඇහැක් හදන්නේ. තේරුණාද කියන්නේ? පෙර ජීවිතයේ මේ වගේම ඇහි පෙනීම් කෘත්‍ය කරනවා දකින්ද බැරි නිමිති නැති තැනක තමයි ඇහැ තිබුණේ. අතීත භවයේදීත් ඇහැ අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා ඇහි යතහ භූත ස්වභාවය දැක්කේ නැති නිසා මේ මගේ ඇහැ කියන තැනක හිතේ තියෙන නිමිත්ත මේ රූපයට ගැට ගහලා මේ රූපය පෙනීම් කෘත්‍ය කරන එක හිතේ තියෙන එකට ගැට ගහලා ඇහැක් පරිහරණය කළා. ඔය දැන් ඇහැ සිහි කරන විදිහට මම ඇහැ සිහි කරන්න පුළුවන්කම තමයි අවිද්‍යා කර්ම තණ්හා කියලා කර්ම භවයේ පැත්තේ තියෙන ටික පෙර ජීවිතේ. ඒ ටික තමයි ප්‍රතිසන්දි වශයෙන් විඥාන්නේ මේ කයට බැසගන්න හේතු උනේ. දැන් ඒ හිතේ තියෙනෝනේ ඇහැක ලක්ෂණ මේ කනබුන ආහාරයෙන් අනුග්‍රහය ලැබෙන්න අර හිතේ තියෙන ගතියත් එක්ක ඔන්න දැන් ඇහැ ඇදිලා. දැන් හැදුණු ඇහැ ආපහු තියෙන්නේ නොපෙනෙන තැනක. නිමිති නැති තැනක, අනාත්ම තැනක, පුද්ගලයේ නොවන තැනක, හේතු ප්‍රත්‍යයකින්. ඒ ඇහි යතහ භූත ස්වභාවය අද අවබෝධ කරගන්නේ නැතුව අද කළු ඉංග්‍රියාවක් තියෙන සුදු පාට මේ ඇහැ කියලා නිමිත්තක් අද හදාගත්තාම දැන් මේ අවිද්‍යා කර්ම තණ්හා කියන ටික ඕක. ඔය ටික ආපහු ප්‍රතිසන්දි වශයෙන් විඥානයකට බැසගත්තාම මොන දැන් නාම ධර්ම ටික චිත්තචෛසික ටික ගිහිල්ලා කනබුන ආහාරයත් උදා වුණා මේ විදිහටම ආයෙත් හැදී යයි. ආයෙත් හැදීන ඔය වගේම අනාත්ම තැනක. තේරුණාද? මෙන්න මේකයි මේ ඇහැ අවබෝධ කරගත්තාම අද අපිට සිහි කරන්න පුළුවන් යම් තාක් ඇහැ කියලා හිතෙන ගතියක් තියෙන මේක මනෝමය සිද්ධියක් කියන නුවණ එනවා. ඒක කර්ම භවය. කෙලස් ටික. දැන් කෙනා කෙනාට සිහි කරන්න පුළුවන් ඇහැ මේ ඇහැයි කියලා හරි ඇල්ලුවනම් සතර මහා ධාතුර කබලින්කාහාරයේ ස්පර්ශ කෙරුවේ හිතේ තියෙන රැහැ කියන ගතිය. ඇහැ හිතේ කියන එක නෙමෙයි මේ කියන්නේ. දැන් ධර්මතා දෙකක් ඕගලන්ට පෙනෙන්න ඕනේ. සැබෑවටම පෙනෙන පෙනීම් කෘත්‍ය කරන මහභූතයන්ගේ සහ උපාද මහභූතයන්ගේ උපාදාය රූපයක් වූ ඉදිරියෙන් තියෙන වස්තු පිළිඹු කරන්න පුළුවන් ඇහැක් තියෙයි. ඒ ඇහැ ගැන හිතින් ගින්ගිරින් කරන්න නිමිති නෑ. අර පොඩි ළමයාට වකුගඩුවක් තියෙයි. හදවතක් තියෙයි. නමුත් හිතින් ගින්ගිරින් කරන්න පොඩි ළමයාට නිමිති නෑ වගේ. ලොකු වෙලා හදවත වකුගඩුව ගැන නිමිති ඇති කරගත්තාම දැන් කෙලෙස් නැති තැනක අලුතෙන් කෙලෙස් උපද්දවා ගත්තා. මේ වකුගඩුව හදවත ගැන දැනගත්ත කමක් තියෙනවනම් ඒ මගේ වකුගඩුවත් මෙහෙම නේද, මගේ හදවතත් මෙහෙම නේද කියලා දැන් අර දැනුම තියෙන එකට ගැට ගහගත්තාම තියෙන එක සමානයි දැනුම. දැනුම සමානයි තියෙන එක. ආයෙ වෙන් කරන්නම බෑ. ඒ වගේ මේ ඇහැට ওই සිද්ධියෙන් වෙලා කිසිම දැනුවක් තේරුමක් නිමිත්තක් නැති තැනකයි ඇහැ තිබුණේ. ඇහැ තියෙන්නේ දකින්නවා කියන කෘත්‍යය. බාහිර රූප ආයතනයේ හරහයි ඇහැ මේ මේකට තමයි ඇහැ කියන්නේ කියලා නිමිත්තක් ගත්තේ. ඒක හිතෙන්. ඒ දැකපු රූපය සිහි කරගෙන මේ මගේ ඇහත් මේ වගේ කියලා හිතාගෙන ඉන්න මනෝමය සිද්ධියක් තියෙනවා. ඔය මනෝමය සිද්ධිය යම් වෙලාවක නැති වුණොත්
ඇහැට අයිතිකරුවක් අයිතිකරුවට ඇහත් නැති වෙනවා ඇහැ නැති වුණා කියලා ඒ කියන්නේ ඇහැක් හදාගන්න තියෙන හේතු ටික නැති වෙනවා නමුත් විපාකයට හැදුණු පෙනෙනවා කියන සිද්ධිය කෘත්‍ය කරන හිතින් කින් කිරින් වලට අයිති නැති තැනක තියෙන තිබුණ ඇහැ එයාගේ වැඩේ මේ විදිහටම කරනවා දිව්‍ය අතීතක් තේරවද කියන එක මේක ටිකක් ගැඹුරුයි ඉතින් ඒ හින්දයි අපිට ඉගෙන ගන්න ඕනේ එතකොට අපි හොඳට දන්නවා මේ රූපස්කන්ධයේ එක රූපයක් තමයි ඇහැ කියලා කියන්නේ ඔය අනුසාරයෙන්ම දකින්ද එකක් එකක් ගන්න විස්තර කරන්න ඕනේ කන නාසය දිව ශරීරය කියන ඕ මේ ආයතන පහම හේතු ප්‍රත්‍ය අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසා පැමිණි නාම ධර්ම ටිකක් කන බොන ආහාරයෙන් යුක්ත සතර මහා ධාතු රූපයත් කියන ටිකම එකතු වෙලා තමයි කන හැදිලා තියෙන්නේ නාසය හැදිලා තියෙන්නේ දිව හැදිලා තියෙන්නේ කය හැදිලා තියෙන්නේ ඒ හැම එකක්මත් එහෙමයි දැන් අපි හිතාගෙන ඉන්නේ මේ කන කියලා කවදාවත් අපි කන දැකලා නැහැ කන පේන්නේ තව ඇහැට සාපේක්ෂව පෙනෙන රූපයක් දිහා බලලා මගේ කනත් මෙහෙමයි කියලා හිතා ගන්නවා නැත්තම් පත්‍ර කඩදාසියක හෝ වීඩියෝ එකක හෝ තියෙන කනක නිමිත්තක් අරගෙන දැන් මංගාව තියෙන කනත් මෙහෙමයි කියලා හිතාගෙන ඉන්නේ දැන් ඔය කනක් ගැන දැනුම තියෙන හිතින් කින් කිරින් කරන්න පුළුවන් කනක් තියෙනවනේ ඒ ටික කර්ම භවය සැබෑවටම සවන කෘත්‍ය කරන කන තියෙනවා ඒ තිබුණු කනේ යථා භූත ස්වභාවය තමයි කවදාවත්ම රාග දේශ මොහ ඇති කරගන්න පුළුවන් නිමිති නැ ඒ කන ආරම්භය නිමිති නැ ඒකයි දැන් ඕනනම් අර වගේම යකඩ කූරකින් කනට ඇනලා බලන්නකෝ එතකොට මොන විඥානය බුදීද කාය විඥානය මිසක සෝත විඥානය උපදින්නේ නැහැ කනට ශබ්දයට සාපේක්ෂව කන දත යුතුයි සවන කෘත්‍ය කරන අවස්ථාවයි කන කියන්නේ එතෙක් තියනවනේ කෘත්‍යයෙන් පස්සේ නිරුද්ධ වෙනවා ඊට පස්සේ කන දත යුතුයි සද්දයෙන් සද්දේ දත යුතුයි කනේ කන උපන්න බව දැනගන්න තියෙන එකම සාක්ෂිය සද්ද ඇහුණු බව සද්ද ඇහුණා කියන එක දැනගන්න තියෙන එකම සාක්ෂිය කන උපන්න බව වෙන හඳුනගන්න තැනක් නැහැ එතකොට යම් වෙලාවක මේ මගේ කනයි කියන මේ ටික අවිද්‍යා කර්ම තණ්හා කියලා අවිද්‍යාවෙන් ඇහෙන් දැකපු රූප නිමිත්ත සිහි කරගෙන මේ කන මගේ කන කියලා තණ්හා උපාදාන වශයෙන් හැසිරුණාම ඔන්න හිතේ තියෙනවා කන ගැන කියලා ගතියක් ඊට පස්සේ ඒක මනෝමෙම ගැට ගහගෙන කබලින් කාහාරින් හැදුණු රූපෙට මේ මගේ කනයි කියලා දැන් ඔබ කන දකින්නේ කබලින් කාහාරින් දැන් කනක් තියෙනවා දැන් ඔය කණෙන් ඔයාට දැන් කෙනා කෙනාට තියෙන කණෙන් අහන කෘත්‍ය කරන්නේ නැහැ හැමදාම තියෙනවා ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම ඔය කණෙන් හැදිලා තියෙන්නේ පුද්ගලයා පුද්ගලයාගෙන් හැදින්නේ කන ඔය කන තියෙන්නේ සතර මහා ධාතු ඇසුරු කරගෙන ඒක නෙමෙයි කන කියලා පෙන්වන තැනට කෝට් එකකින් ගන්නොත් උපදින කාය විඥානය කියලා කිව්වේ පුෂ්ඨබ්බ ධාතු තියෙන්නේ නමු සැබෑවටම සවන කෘත්‍ය කරන කන අවස්ථාවට ඉපදිලා නිරුද්ධ වෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. ඊට පස්සේ නාසයත් එහෙමයි. ගන්ධය දැනෙන නාසය කවදාවත්ම අපි දැකලා නැහැ. පෙනෙන්නේ නැහැ.
किसीम दवसक हितीं कीं किरीं करंड पुलवां तनक तिबुने नै नासे ए नासे आरंभया बाहिर रूपायतनयकिं मे नासे नासे हैदिला तियन्ने मेहेम ओकट विद्यानुकूलव एक एक देवल तुगन्नला इगन गत्तट पास्से नासे गैन දැන් අපි නිවන් දකින්න කියලා හරි ගත්තාම ඉගෙන ගන්න නාසය ගැන නිමිති හිටින විදියට නාසය කියලා කියන්නේ ලු කුහරයක් වගේ මේ විදියයි කියලා අපි ඉගෙන ගන්න. නමුත් නාසය ගැන ඉගෙන ගන්න ඕනේ සැබෑම ක්‍රමය තමයි අභිධර්මයේ පෙන්වන්නේ. අවිද්‍යා සම්භූතං කම්ම සම්භූතං තණ්හා සම්භූතං ආහාර සම්භූතං නාසය කියන එක අවිද්‍යාවෙන් කර්මයෙන් තණ්හාවෙන් ආහාරයෙන් හැදුන එකක් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් මහ භූතයන්ගේ උපාදාය රූපයක් කියලා පෙන්නකොට ඒකම ඇහැ නාසය කියන එක අනිදස්සනයි දකින්න බෑ කියලා පිටකේ උගන්වන ක්‍රමයේ ඉගෙන ගත්තොත් ඕගලන්ට හොඳට තේරෙනවා කර්ම භවයේ සහ උප්පත්ති භවයේ වෙන වෙලා එතකොට පුරාණ කර්මයට විපාක හැටියට හැදුණු නාසය ඔය වගේම ගඳ සුවඳ දැන ගැනීම කෘත්‍ය කරනවා හැබැයි නිමිති තියෙන තැනක තිබුණ නැහැ නිමිති නැහැ යම් වෙලාවක ඇහැට කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා හෝ කණ්ණාඩි කියන්නේ ඇහැට පෙනෙන රූපයක්නේ පත්තරයකින් දැක්කත් ඇහැට පෙනෙන රූපයක්නේ वीडियो पटेकिन देखत ऐहत पेनु रूपयक ने मैं इधरीन तीनों रूपयक देखत ऐहत पेनु रूपयक ने रूपे हरहा रूपायतने देखपु रूपयक हितिन सही करगन मैं नहाये नेद नहाये हदिलती ने मैं विदित नेद की अलाहुंदा टेगन गन मनो मैं नहायत मगे नहाये मतामाय මගේ නහයත් මේ නහයයි කියලා දැන් අර නිමිත්ත සතර මහා ධාතුටයි ගැට ගහගෙන තියෙනවා. දැන් ඔය ඕගොල්ලෝ සතර මහා ධාතුට ගැට ගහපු නහය ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම නැති වෙන්නේ නැතුව තියෙයි. නහය අතීතක් පුද්ගලයා තියි පුද්ගලයා අතීතක් නහය තියි. ඔය පුද්ගලයා වත් ඔය නහයවත් ඔය දැනුම නැති වුණා කියලා ගඳ සුවඳ නොතේරි තියෙන්නේ නැහැ. ගන්ධ සුවඳ දැනෙන්න ඔය දැනුම අවශ්‍යත් නැහැ. ඕක අතිරික්ත අනවශ්‍ය කෙලෙසයක්. වැඩිපුර කෙලෙසයක්. තියෙන නහය ගන්ධ සුවඳ දැනෙන සැබෑවටම තියෙන නහය නැති වෙච්ච දවසක තව නහයක් හදාගන්න තියෙන දැනුම තමයි ඔය තියෙන්නේ. තේරුණාද? යම් වෙලාවක කබලින්කාහාරයේ ඔබ නහය දැක්කේ නැත්තම් කබලින්කාහාරයේ නහය දැක්කේ නැත්තම් නහයට කබලින්කාහාරයක් ගැට ගැහුවේ නැත්තම් මේ නහය ගැන නිමිති නැහැ අපිට නිමිති නැති වුණොත් එකල්ලි මේ මමයි කියලා පනවන්න බෑ තමන් මෙලෝ අයිති කෙනෙක් නෙමෙයි තමන් පරලෝට අයිති කෙනෙකුත් නෙමෙයි මෙලෝ පරලෝ දෙයතර අතරට අයිති කෙනෙකුත් නෙමෙයි දුකේ අවසානේ මේක දිවත් එහෙමයි දිව කවදාවත් අපි දැකලා නැහැ අතීතයේ දිවත් දැන්වත් අනාගතයට දිවේ යතහ භූත ස්වභාවය කවදාවත් පෙනෙන්නේ නැහැ බලන් යථාභූත ස්වභාවයෙන් මේ දිව යථාභූත ස්වභාවය තමයි නොප අනිදර්ශනයි දකින්න පුළුවන් තැනක නැහැ දකින්න බෑ දැකලත් නැහැ දැකේ නැති දෙයකට කෙලස් තියෙන්න පුළුවන් බෑ හිතින් කියින් කිරින් කරන්න පුළුවන් කිසිම තැනක දිව කියන එක තිබුණ නැහැ ඇහැතේ පිටින් තියෙන රූප ආයතනයක හෝ වීඩියෝ පටයක හෝ බාහිර රූප ආයතනයක හරහා දැකපු රූපයක් හිතින් සිහි කරගෙන මේ දිව දිව හැදිලා තියෙන්නේ මෙහෙමයි
මේ තැන් වලින් තමයි මේ රස ගන්න කියලා දිව ගැන හොඳට ඉගෙන ගන්නවා ඉතින් අපි ඉගෙනගෙන දැන් මේ ඔක්කොම නව කර්ම ඔය ඉගෙනගත් දැනුම ගැට ගන්න මොකේද මේ සතර මහා ධාතුවට කබලින්ක ආහාරයට මේ තියෙන දිව ගැන තමයි මම දන්නේ මගින් දන්නේ මේ දිව ගැනයි දැන් සමානයි මේ දිව තමන්ගාව තියෙන හිතේ තියෙන දිව කියන සංඥාව සතර මහා ධාතුට ගැට ගැහුවට පස්සේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම මේ දිව තියෙයි. දිව නැති වෙන්නේ නැහැ. දැන් බ්ලේඩ් එකක් අරන් බලන්නකෝ ඒ දිව මොන විඥානෙද උපදින්නේ. ඉතින් ජීව විඥානෙන උපදින්න ඕන දිවට ගැටුණා. දිවට ගැටුණොත් රසක් ජීව විඥාන උපදින්න ඕනේ. එහෙනම් දිව නම් කාය විඥාන උපදිනවද? කාය විඥාන උපදින්න කුමක් නන්ද? කය නන්නේ. එතකොට කයට සාපේක්ෂව පුට්ටබ්බයක් වෙලා මිසක තියෙන්නේ එතන දිවට ගැටලද තියෙන්නේ එතකොට. දිව මේ දිව හැපිලද තියෙන්නේ? දිව අල්ලගෙනද තියෙන්නේ? එතකොට යම් වෙලාවකදී දිව පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ සතර මහා ධාතු අසුරු කරගෙන පවතින වන්න ගන්ධ රස ඕජා කියලා පවතින ගුණාත්මක ගති හතරක් තියෙයි. ඔය ගති හතරේ රස කියන ගතිය විතරක් දැනගන්න පුළුවන් විදිහට මේ ප්‍රසාද ගතිය හැදිලා තියෙනවා අවිද්‍යා කර්ම තණ්හා කියන ගති ටිකෙන් හැදුණු නාම ධර්ම ටික සතරම ධාතු රූපියක් කියන දෙකම එකට එකතු වෙලයි මේ ප්‍රසාදයේ හැදිලා තියෙන්නේ දිව දත යුතුයි රසයෙන් රසේ දත යුතුයි දිවෙන් රස උපන්නද යම් වෙලාවක ඒ දිව උපන්න නිසායි දිව උපන්නොත් රස දැනෙනවා රස නොදැනුනොත් දිව ඉපදිලා නැහැ දිව නූපන්නොත් රස දැනෙන්නේ නැහැ හොඳට ඒක මතක තබා ගන්න ඒ නිසායි අහුත්වා සම්භූතං හුත්තන භවිසති කියලා කිව්වේ ඔබේ මනසේ තියෙන ඔය දිව කියන නිමිත්ත අතහැරුණු දවසට දිව පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් කියන එක පෙනෙනවා හොඳටම. එළඹම සිටිනවා. එතකොට දිව අයිති පුද්ගලයාට. පුද්ගලයා අයිති දිවට. දිව ඇද්ද යම්තාක් පුද්ගලයා ඒතාක් ඇති. පුද්ගලයා යම්තාක් ඇද්ද ඒතාක් දිව ඇති. යම් වෙලාවක ඔය ඇහැ කන නාසය දිව වගේම ශරීරය දැන් ශරීරය කියලා කිව්වහම කාය ධාතු පොට්ටබ්බ ධාතු කාය විඥාන ධාතු කිසිම වෙලාවක කය කියන එක දකින්න බෑ. කය කියන එක කවදාවත් අපි දැකලා නැහැ. අපේ ශරීරය, අපේ කය කිසිම දවසක දැකලා නැහැ. කිසිම දවසක දකින්න පුළුවන් කමකුත් නැහැ. දකින්න පුළුවන් තැනකත් නෙමෙයි තියෙන්නේ. අපි නිකමට කිව්වොමු අපි අපේම ඇඟිල්ලෙන් ඇඟිල්ල මිරිකොත් රිදෙනවානේ. එතකොට වේදනාවක් ඇති වෙනවද ස්පර්ශයක් නැතුව? ස්පර්ශයක් තියෙයි. උදොර කයයි පොට්ටබ්බයයි කාය විඥානයයි නිසා. එතකොට කය නියෝජනය කරලා තියෙන කොච්චරද ඇඟිලි තුඩ වදින ප්‍රමාණය මෙන්න මේ ටිකේ විතරයි අපි මේ ටිකේ කියලා මේ ඇඟිල්ල දික් කරනකොට. මුළු කයම නියෝජනය කරලා තියෙන ඔච්චරයි ඒ වෙලාවට.
ඔය තමයි කය ප්‍රමාණය. පොට්ටබ්බෙන් දත යුතුය පොට්ටබ්බ වෙන ප්‍රමාණයෙන් දැනින් දත යුතුය කය උපන්න බව කයෙන් දත යුතුය පොට්ටබ්බ. එහෙම මිසක එබඳු කය ඇහැට සාපේක්ෂව මේ රූප ආයතනය. මේ ඇහෙන් බැලුවොත් මෙහෙන් බැලුවත් ඇහැට පෙනෙන රූපය. එක්කෝ පත්තර කඩදාසියකින් හෝ ටීවී එකකින් හෝ ෆොටෝ එකකින් හෝ මෙහෙම බලලා හෝ ඒ රූප ආයතනය සිහි කරගෙන මේ මම නේද, මේ මගේ හැඩ නේද, මගේ මූණ ලස්සනයි, මගේ මූණේ කුරුල ඇවිල්ලා, මගේ මූණ කැතයි කියලා හොඳට මගේ මූණ ගැන හිතලා හිතලා ඒ මගේ මූණ නැත්තම් මගේ ශරීරයේ තමයි මේ කියලා කබලින්ක ආහාරයට ගැට ගහලා මේ තියෙනවා. දැන් කබලින්ක ආහාරයට ශරීරයේ තමන්ගේ ශරීරයේ ගැට ගහලා තියෙන තාක් ශරීරයේ කබලින්ක ආහාරයට ගැට ගහලා තියෙන තාක් කබලින්ක ආහාරයේ තමන් එක. තමන් එක කබලින්ක ආහාරයේ තියෙනවා. ඔය ශරීරයේ ඇතිතන් පුද්ගලයයි. පුද්ගලයා ඇතිතක් ශරීරයේ තියෙනවා. දැන් ඔය ශරීරයේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම තියෙන ශරීරයක්. එයි කබලින්ක ආහාරයේ යම් තාක් තියෙද ඒ තාක් ඔය මනෝමය සටහන මේ කබලින්ක ආහාරයට ගැට ගැහුවහම එයාට දැනෙන්නේ මේ කබලින්ක ආහාර රූපේ පවතින තාක්ම මම ඉන්නවා වගේ. නමුත් මේ කයේ යතහ භූත ස්වභාවය කිසි දවසක දැකලා නැහැ. දකින්න බෑ. දකින්න පුළුවන් තැනක තිබුණේ නැහැ. නව කර්ම තමයි රූපායතනය හරහා සනිදස්සන රූපායතනය තමයි වැඩිම කෙලෙස් කෘත්‍යයකට දායක වෙන්නේ. වැඩිම කෙලෙස් කෘත්‍යයකට දායක වෙන්නේ මොකද්ද? රූපායතන. එතකොට රූපායතනය තමයි මේ කෙලෙස් ටික ලෙහා ගන්න උපකාර වෙන පැත්තට වැඩිම දායකත්වයක් දරන්නේ. මන ආයතන රූපායතනයේදී. ඒකයි ජාති අන්ද කෙනාට නිවන් දකින්න බෑ කියන්නේ. උපතින්ම අන්ද කෙනාට රූප ආයතනය මොකක්ද කියලා දන්නේ නැති හින්දා පැහැදිලි කරන්න බෑ. එයා මනෝමයෙන් කයක් ජීවත් වුණාට ඔක අතහැරවන්න ක්‍රමයක් නෑ. ජාති අන්ද කෙනාට නිවන් දකින්න බෑ කියන්නේ. එතකොට අද ඔබට සිහි කරන්න පුළුවන් යම් ඇහැ කනක් දිවක් නාසය ශරීරයක් තියෙනන් ඔය තියෙන ටික මම කියලා ඕගොල්ලන්ට සිහි කරන්න පුළුවන් ආයතන හයම. ආයතන හය අයිති ඕගොල්ලොම අයිති කර්ම භවයටයි. ඔය ආයතන හය අයිති කෙනා පුද්ගලයාට පුද්ගලයා අයිති ආයතන හයට ඒ දෙකම අයිති මොකේදද? කර්ම භවයට. පුරාණ කර්මයෙන් හටගත් උප්පත්ති භවයේ තෙනේ පෙනීමට හේතු ගැටෙනකොට පෙනීම ඇහැ ඉපදිලා පෙනෙනවා නිරුද්ධ වෙනවා. රාග දේශ මොහ කෙලෙස් නැ නිමිති නැ මොකුත් නැ. ශබ්ද ඇහෙන්න හේතු වෙන කෘත්‍යයේදී හේතු ටික ගැටලා ශබ්ද ඇහෙනවා හටගෙන නිරුද්ධ වෙනවා. ඒකයි දිට්ඨි සම්පන්න පුද්ගලයා හොඳට දන්නවා යං කිංච සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. සමුදේ ස්වභාවකට ඇති යම් තාක් දේ තියේද ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. මොකද්ද? ඇහැ හටගෙන නිරුද්ධ වෙන එකක්, කන හටගෙන රූපේ හටගෙන නිරුද්ධ වෙන එකක්, කන හටගෙන නිරුද්ධ වෙන එකක්, ශබ්දය හටගෙන නිරුද්ධ වෙන එකක්, නාසය හටගෙන නිරුද්ධ වෙන එකක්, ගන්ධය හටගෙන නිරුද්ධ වෙන එකක්, දිව හටගෙන නිරුද්ධ වෙන එකක්, රස හටගෙන නිරුද්ධ වෙන එකක්, කය හටගෙන නිරුද්ධ වෙන එකක්, පොට්ටබ්බය හටගෙන නිරුද්ධ වෙන එකක්, මන හටගෙන නිරුද්ධ වෙන එකක්, ධම්මායතන හටගෙන නිරුද්ධ වෙන එකක් කියලා දන්නවා. ඉඳගෙන හිටගෙන ඉඳාගෙන ඇවිදින හතරේ ඉරියව්වෙම පවතින උපන්න දවසේ ඉඳලා මැරෙනකම්ම තියෙන ආයතන ටික
අකණ්ඩව පවතිනෝනේ අපිට මේ තමයි පුද්ගලයා පුද්ගලයාගේ තමයි මේ ආයතන ටික මේ ටික ඔක්කොම නියෝජනය කරන්නේ කර්ම භවය හොඳට මතක තබා ගන්න ඕගොල්ලෝ යම් වෙලාවක කර්මක්ෂයයි කියලා කිව්වේ ක්ලේශ පරිනිර්වාණය කියලා කිව්වේ සලායතන නිරෝධය කියලා කිව්වේ ඔන්නෝතෙන්ට ඔය ටික ඕගොල්ලන්ගේ මනසේ නැති වුණොත් අතීත ඇහැ නිරුද්ධ වෙලා අනාගත ඇහැ ඉපදිලා නැහැ වර්තමාන ඇහැක් තියෙන හටගෙන නිරුද්ධ වෙන බව සාක්ෂාත් කරලා ඉබේම ඇයි ඇහැ ඇහැ උපන්නේ පෙනෙන බවෙන් පෙනෙන බව උපන්නේ පෙනෙන බවෙන් ඇහැ දත යුතුයි ඇහැෙන් පෙනෙන බව දත යුතුයි පෙනීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙන දේ ආරම්භය නිමිති නැහැ ඒකට කියනවා සලායතන නිරෝධය යම් තාක් ආයතන හය ඔබට අයිතිද ඒතාක් දුක ඔබට අයිති යම් තාක් දුක ඔබට අයිතිද ඒතාක් ආයතන හය ඔබට අයිති මේ ස්කන්ධයන් ඉගෙන ගන්න ඕනේ ඒ නිසයි එතකොට හොඳට පේනවා උපත්ති භවේ නැත්තම් සැබෑවටම ඌ විද්‍යමානෝ ස්කන්ධ ටික සැබෑවටම පවතින ධර්මතා ටික මොකද්ද ඒකේ ඇත්ත මොකද්ද කියන උත්තරය එනවා එතකොට ඒ සැබෑ ස්වභාවයෙන් නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් රූපායතනය සිහි කරගෙන මේ මගේ ඇහැයි කියලා හිතලා තණ්හ උපාදාන වශයෙන් හැසුරුනාම දන්නේ ඊට පස්සේ ඒක සතර මහා ධාතු කබලින්ක ආහාරයට ගැට ගැහුවාම මේ ඇඟිලි දික් කරන්න පුළුවන් මේ කියලා පෙන්වන්න පුළුවන් මේ ඇහැ යම්සේ මනෝමය ගතියේ එසේද මානසේ සිහි වෙන විදිහටම සතර මහා ධාතුවේත් ඇහැක් දකින. හැබැයි ඕගොල්ලෝ දකින සතර මහා ධාතුවේ දකින ඇහෙන් ඇහැ දකින සතර මහා ධාතුවෙන් කිසි කලක පෙනීම් කෘත්‍ය කළා නැහැ. හොඳට දකින්න. හොඳට දැනගන්න. පෙනීම් කෘත්‍ය කරන්න ওই දැනුම අවශ්‍යත් නැහැ. රහතන් වහන්සේලාටත් පෙනේ. හැබැයි ඇහෙන් මිදිලා. රහතන් වහන්සේලාටත් ඇහි කණෙන් මිදිලා. රහතන් වහන්සේලාට ගඳ සුවඳ දැනේ නාසයෙන් මිදිලා රහතන් වහන්සේලාට රස දැනේ දිවෙන් මිදිලා රහතන් වහන්සේලාට ස්පර්ශය දැනේ කයෙන් මිදිලා රහතන් වහන්සේලාටත් අරමුණු දැනගත හැකි හිතෙන් මිදිලා මේ මමයි කියලා දකින්න පනවන්න රහතන් වහන්සේ කියලා පනවන්න පුළුවන් ආයතනයක් නැහැ තැනක් නැහැ මෙන්න මෙතනයි කියලා මිනිස්සේ ලෝකේ මිනිසෙකුට අයිතිත් නැහැ දෙවියෙකුට අයිතිත් නැහැ බ්‍රාහ්මණයෙකුට අයිතිත් නැහැ යක්ෂයෙකුට අයිතිත් නැහැ මිනිස්සෙක් නම් මිනිසයන්ට අයිති මට්ටමේ ආයතන ටිකක් තියෙන්න ඕනේ එහෙම එකකුත් නැහැ යාර දෙවියෙක් නම් දෙවියන්ට අයිති මට්ටමේ ආයතන ටිකක් තියෙන්න ඕනේ එහෙම එකකුත් නැහැ යාර බ්‍රාහ්මණයෙක් නම් බ්‍රාහ්මණයන්ට අයිති මට්ටමේ ආයතන ටිකක් තියෙන්න ඕනේ එහෙම එකකුත් නැහැ කෙටියෙන් ගත්තොත් ස්පර්ශ ආයතන 6 දකින්න දුක්ඛ සත්‍යය හැටියට මේ ඔය මනසේ තියෙන ගතිය සතර මහා ධාතුවට ගැට ගහලා මේ ඇහැයි කියලා හිතාගෙන ඉන්න ඔය ගතිය පෙනීම් වෘත්ති කරන ඇහැ නෙමෙයි දුක ගෙනත් දෙන ඇහැ හැටියට දකින්න පෙනෙන රූප ආයතනය හරහා මේ මගේ කන කියලා හදාගෙන ඒක මේ කබලින්ක ආහාරයේ ගැට ගහලා යම් කනක් ඔබ හදාගෙන තියෙනා ඒක ඇසීම් වෘත්ති කරන කන නෙමෙයි දුක ගිරහ දෙන කන දුක්ඛ සත්‍ය හැටියට දකින්න මේ වගේ කැටි කරලා දුක්ඛ සත්‍යයි කියලා සංකීර්ණ පංච උපාදාන කන්ද දුක්ඛ කියලා පනවන්නේ නම් ඇහැට පනවන්න, කනට පනවන්න, නාසයට පනවන්න, දිවට පනවන්න, කයට පනවන්න.
ඒ ධර්මතා අනුවගේ මනසට පනවනවා. බුදුදහම ගැඹුරු. නමුත් ඒ වගේමයි ඒකේ වෙන අර්ථය මේ තුන් භූමිය කිසිවෙකුට හිතා ගන්නවත් පුළුවන් කෙනෙක් නෙමෙයි මේ තුන් ලෝකේ. ඒකයි සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් වෙනමම උපදින්න ඕනේ කියලා කියන්නේ. හීනෙන්වත් නොගියවිරු නිවන කියලා කියන්නේ. ඇහි යතහ භූත පැත්තට අපිට හීනකින්වත් යන්න පුළුවන් වෙයි. හීනකින් හරි දැක්කනම් දකින්නේ මේ ඇහැ ගැනමයි සිහි කරන්නේ තේ ඇහැමයි නේද අපි. අපි හිතාගෙන ඉන්නේ මේ ඇහැ කියලා හිතාගෙන ඉන්න ටික පෙනීම් කෘත්‍ය කරන ටිකයි. පෙනෙන්නේ මේ හිතින් ගියන් කිරින් කරන ටිකයි කියලා නේද අපි හිතාගෙන ඉන්නේ. නමුත් හොඳට බලන්න ඒකයි මම පෙන්වුවේ ඔබ ඇහැ දකින්නේ සතර මහා ධාතුයි. අර ඇන්නොත් කාය විඥාන උපදිනවා කියලා පෙන්වුවේ ඒකයි මම. කබලින්ගාහාරේ ඇහැ දකින්නේ. ඇහැ කියලා සතුටු වෙන්නේ කබලින්ගාහාරේ. මේ වගේ ආයතන හයම එහෙමයි. නමුත් ඔය ආයතන හයේම සැබෑම ස්වභාවය යතහ භූත ස්වභාවය සිතින් කින් කිරින් කිසිවක්ම කරන්න බැරි නිමිති නැති ආයතන හයම අනිදසන නිදර්ශනයක් දෙන්න බෑ දකින්න බෑ සැබෑම ස්වභාවය. මේ පිටකේ අර්ථය ඉගෙන ගන්න දන්නේ නැති හින්දා වර්තමානයේ අපිට ඇහැගෙන ඉගෙන ගන්න හදන්නේ. හැබැයි ඒක දත යුතුයි. ඔබඳු තැනකට ඔබ යා යුතුයි. ඇහි මිදෙන්න. සියලු ආකාරයෙන්ම දුකෙන් මිදෙන්න. දුක කියන එකට පරියාය වචනයක් ඇහැ. ඇහැ කියන එකට අනවර්ත නාමයක් දුක. ඔබට යම්තාක් ඇහැතියේද ඒතාක් දුකතිය යම්තා දුකතියේද ඒතාක් ඇහැතිය. ඇහෙම් මිදුනද දුකෙන් මිදුන දුකෙන් මිදුනද ඇහෙම් මිදුන. එහෙම තැනකට ඔබ ගෙහෙල්ලම තමයි සසර ගමන අවසන් කරන්න යම් දිනක වෙන තැනක් නෑ. එහෙම වෙන්න නම් ඔබට වෙනව මොකද්ද? මේ ඇහි යතහ භූත ස්වභාවය දැන් ඉගෙන ගත්තානේ. කනේ නාසයේ දිවේ ශරීරයේ යතහ භූත ස්වභාවය ඉගෙන ගත්තා. උප්පත්ති භවයේ පැත්ත ඉගෙන ගත්තා. රාග දේශ මොහ නිමිති මුකුත්ම නැති හිතින් කියින් කිරි මුකුත්ම කරන්න බැරි තැනක ඉඳමින් ආයතන ටික වැඩ කරනවා. ඒිට මෙහා යම්තා රාග වශයෙන් හිතන්න පුළුවන් ඇලෙන්න පුළුවන් මම කියලා දඟලන්න පුළුවන් නටන්න පුළුවන් යම්තාක් ගති තියේද ඔක්කොම අයිති කර්ම භවයටයි. මේ ටික හෝදා දැමිය යුතුයි ගෙවා දැමිය යුතුයි. අවිද්‍යාව නිරුද්ධ වෙච්ච දවසට ඔක්කොම ටික අතහැරෙනවක කියලා දන්නවා. දැන් සත්‍ය ඥානය තියේ. කෘත්‍ය කරන්න ඕනේ ඔතෙන්ට යන්න. ඔතනින් පටන් ගන්න බෑ. ඒ හින්දා තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් පුළුවන් ආකාරයකින් අපි පටන් ගන්නවා සතිපට්ඨානේ කායගත සතිය. මේ කායගත සතිය වඩන්නේ ආධ්‍යාත්මික වේවා බාහිර වේවා යම්ම රූපයක් තියෙනම් ඒ රූපය කනබුන ආහාරයෙන් හැදුණු අනාත්ම වූ කෙසුළුම් නියද ධම්මසාදී කුණුප කොටස් ටිකකින් යුක්ත ධර්මයක් නේද කියලා නුවණින් බල බල ආධ්‍යාත්මික බාහිර දෙකේම නුවණින් බල බල හිතවට මේක
उपाय थी होम इसलाम औदारिक पुद्गले घटिए फेने अनात्म स्वभाव बलाने එහෙම බලනකොට බලනකොට රළු කෙලෙස් අඩු වෙන්න නීවරණ ධර්ම අඩු වෙනවා නීවරණ ධර්ම අඩු වෙන්න හිත සමාධි වෙනවා සමාධිගත මනසට හිතේ සිහි වෙන නිමිති මේ කබලින් කාහරයට ආදේශ කරන එක නතර වෙනවා නතර කරන්න පුළුවන් දැන් බාහිර ඇහැටත් ඔබෙන් තියෙන වස්තු වල ඇලිලා තියෙද්දී සිහිකරන්දී ඇහැකන දිවනාසයේ ශරීරය කින ටිකට ආදේශ වෙලා ඈඳිලා පරිහරණය කරනවා කියන එක නවත්තන්න බෑ මේ කය තමන්ගේ වෙලාම තමයි රූපේ බලන්න වෙන්නේ මේ කන තමන්ගේ වෙලාමයි ශබ්දය අහන්න වෙන්නේ මේ නාසය තමන්ගේ වෙලාමයි ගඳ අහන්න වෙන්නේ මොකද මනසේ තියෙන ගතිය මේ ආයතෙන් ටික බැහැට බැහැගෙනමයි ආයතෙන්ට ඔබෙන් තියෙන දෙයක් කරහා යන්න වෙන්නේ වෙන යන්න තැනක් නැහැ. ඔගලන්ට රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියන මේ තණ්හාව ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙන්න ආපස්සට එනවා. හිත සමාධිය කියනකොට බාහිර ආරම්මණය ආරම්භය හිත විසිරිලම නැහැ. ආධ්‍යාත්මික පැත්තටම එනවා. එදාට මේ ආයතන ටික සිහි කරගන්නකොට ඇහැ සිහි කරගන්නකොට ඇහැ සැසඳෙන්නේ කබලින් කාහරයට කබලින් කාහරය සැසඳෙන්නේ ඇහැට මේ දෙන්න වෙන් වෙනවා නාසය සිහි කරගන්න නාසය සැසඳෙන්නේ කබලින් කාහරය සැසඳෙන්නේ නාසයට දෙන්න වෙන් වෙනවා එතකොට කියන චේතෝ විමුක්ති කියලා මේ ස්පර්ශ ආයතන හයෙන් ඔබගේ මනස යම් වෙලාවක මිදුනද ඒ පහම සිහි කළා මේ කබලින් කහරට බැස ගන්න ගතිය නතර වුණාද එදාට කියන ඕරම් භාගයේ සංයෝජන ඉවර යටට බැස ගන්න සංයෝජන ඉවර රූපේ පැත්තට බැස ගන්න ඇහ සිහි කළ හැකි කන සිහි කළ හැකි නාසය සිහි කළ හැකි සිහි කළාට ඒකට සැසඳිලා පෙනෙන්න මේ වගේ තියෙන රූප රූපයකට ඈඳෙන්නේ නැති වුණොත් සිහි කිරීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා මිසක ඉන්න තියෙන දෙයක් හැටියට හම්බ වෙන්නේ නැහැ මේ වගේ තැනක නොදන්නාකම නිසා ලෝකයා දුක උපද්දවාගෙන දුක් විඳිනවා නේද කියලා එදාට නියම විදිහට දුක විද්‍යමාන වෙන්නේ ඉතින් මේ යන්නේ ඕගලන්ට කායගත සතිය වඩන්න කියලා කිව්වට ආරම්භය උතුම් වුණාට මහ විශාල අර්ථයකට ඕගලන් වරගෙන යන මේ ස්පර්ශා එතකොට එහෙම නැතුව ඇහැ කන දිව නාසය ශරීරයට වෙන වෙනම උපමා අරගෙන අපි වර්තමානයේ ඉගෙන ගන්න දේ තුලින් අපි කියමු ඇහැ කියන්නේ කපු ගුළුන් කට්ටු හතකට කලපිල දැක්කේවා වගේ කියලා මේ ඇහැ ගැන අපි ඉගෙන ගන්නවානේ ප්‍රසාදේ. ඒ ඉගෙන ගන්න ධාති ටික ඊට පස්සේ ධාතු යුතුයි මේ පෙනීම් කෘත්‍ය කරන තැන පවතින ඇහැ ඉගෙන ගන්න කියලා මේ උගන්වන විස්තරේ අපි කරන්නේ රළු මට්ටමේ කෙලෙසියක් අඩු කරගන්න එක විතරයි. ඊට පස්සේ මෙහෙමවත් ඉගෙනුමක් සම්බන්ධ කරගත නොහැකිම තැනකට යනකම් ඇහි යථාභූත ස්වභාවය යනවා.
කියන තැන Taman දැනගෙන ඉන්න තෝරන. ඒකට මම කියතියි. ඒ කියන්නේ කෙටියෙන් ගත්තොත් දැන් මේ ඉදිරියෙන් තියෙන ශරීරයක අපි බලනවා මේ ශරීරය හැදිලා තියෙන්නේ කනගුණ ආහාරයන්ගෙන් කේස් යොම් නිය දත්හම් මස්නහර හදවත වකු බඩු බඩවැල් මුත්‍රා සෙම සොපි මේ වගේ කුණුට කොටස් රාශියකින් යුක්තයි කියලා අපි බලනවානේ මේ බලන්නේ පුතේ උපායක් අපි කරන්නේ අපි දන්නවා මේ විදිහට බලලා බලලා යම් දවසක් තියේයි ඇස් ඉදිරි පිටට එන්නේ ටීවී එකේ බඳු වර්ණ සටහන් මාත්‍රයක් කියන මට්ටමට එන්නේ ටීවී එකේ පෙනෙන වර්ණ සටහන්වත් ඇතුලේ රූපයක් ඇතුලේ කුණුප කොටස් දැලුවොත් කොහොමද? යදෙනවද? යදෙන්නේ. නමුත් අපිට බලන්න වෙලාදනේ. ඒ හින්දා ඇහැ ගැන කන ගැන නාසය ගැන පෞද්ගලිකව ඔය විස්තර පොත්පත්වල උගන්වන ටික දකින්ද పూర్ව භාග ප්‍රතිපදාව ඇතුළේ ඒක අයින් කරන්න නෙමෙයි ගන්න పూర్ව භාග ප්‍රතිපදාව මේ කබල කුමක කොටස් වශයෙන් ශරීරයේ බලන එක ධාතු වශයෙන් බලන එක මේවා పూర్ව භාග ප්‍රතිපදාව යම් දවසක් සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියනකොට පට වියපෝ තේජු වායෝ කියන රාභූත පිටක ඇහැට පෙනෙන වර්ණ සතහන. සද්ද රූපේ කියන තැනකින් අතර. එදාට රූපායතනේ ඇතුළට යන්න ඕනේ. දැන් රූපායතනේ ඇතුළට ගිහිල්ලා ගවේෂණය කරන්න අපි මොකක් සඳහාද? රළු මට්ටමේ විතර්ක සංසිඳව ගන්න. අද ඔබට ඇහැ කියලා සිහි කරගන්න දේ අල්ලපු එක මේ අල්ලන ඇහැ නෙමෙයි අල්ලන ඇහැ සිහි කරගන්න එක නෙමෙයි කියලා කිව්වොත් මේ දෙකෙන් නෙමෙයි පෙනීම පිට කරන්න කියලා කිව්වොත් හිත දැස දෙන්නේ නැහැ පිළිගන්නේ නැහැ පේන්නේ නැහැ එතකොට පෙනෙන්න පිළිගන්න පුළුවන් තැනකට යනකම් අපිට භාවතක් කියනවා ඒකයි මේ කියන කාරණාව එහෙමම තේරෙනවා නම් දැනෙනවා නම් උඹට මගන්න වඩන්න මගක් නැහැ ඕන් නැහැ ඒක පේනවා නම් ඒ කියන්නේ අනාගාමි කියලා කියනවා ඔය මට්ටම තේරෙනවා නම් පේනවනේ නමුත් ඒක තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ කියන එකෙන් කියන තම අනාගම් වෙලා නැහැ කියලා. ඒ හින්දා ඒක පුදුම වෙන දෙයක් නැහැ. ඊට පස්සේ වැඩක් ඉතුරු වෙන්නේ. හැබැයි ওই ටික දැනගෙන තියෙනවා. මං බය නැතුව නිර්භයව මේ උගන්වන්නේ ඇයි මම? මේ යථාභූත ස්වභාවය හොඳට දන්නා හින්දා. මේ විපාක ආයතන ටිකේ සැබෑම ස්වභාවයත් පුද්ගලයෙක් සම්පූර්ණ නියෝජනය කරන කර්ම භවයත් කියන මේ ධර්මතා දෙක ගැන මනාවට දන්නා වූ දක්නා වූ කම විතරයි මගේ ජීවිතේ හයියට තියෙන්නේ. හැබැයි ඒක හයියක් නෙවෙයි. මේ ටික දන්නේ නැතුව කිසිදු දවසක කෙනෙක් තව කෙනෙක්ව නිවන් මාර්ගයට පමුණවනවා කියන එක ගැන හිමිකින්වත් කරන්න පුළුවන් එකක්. සලායත Nirodhe දකින්ද එහෙනම් මැරෙන්නම වෙනවා. ලෝකෙ පණවන්නේ ඒකනේ මරණයෙන් පස්සේ නිවන සලායත Nirodhe. සලායතන Nirodhe ජීවත්ව ඉදි සාක්ෂාත් කරගන්න පුළුවන් සිද්ධාන්තයක් හිතේට දකින්න බෑ ලෝකෙට. මේ දර්ශනේ නැතුව. ඒ කියන්නේ කර්ම සහ විපාක, උප්පත්ති භවයේ සහ කර්ම භවයේ වෙනස, වෙනස් ලක්ෂණය මොකද්ද කියලා හඳුනා නොගෙන කිසි කලක ditthadhamma nibbanaya panawanna බෑ. මෙලෝදීන සම්දිට්ඨිකයි කියලා මේ ශාසනයට කියන වචනේ කියන්න පුළුවන්කම තියෙනවා. ඒ වචෙන්ට සාධාරණය කරන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ උත්පත්ති භවය සහ කර්ම භවය කියන දෙකත් පෙන්වුවා.
स्कंदे मम रूपय स्कंदे रूपस्कंदे अह खन नासे दिव शरीरे कियन टिक कला हरिद तव कियनवा रूप शब्द गंध रस पोट्टंब धम्मायतन पर्यापन रूप कियल तव रूप हयक कियना एक ඔය හයත් ඉගෙන ගත්තාම රූපස්කන්ධය ඉගෙන ගන්න වෙනවා. එතකොට දැන් රූපස්කන්ධයේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ටික ඔගොල්ලෝ ඉගෙන ගත්තා දැනගත්තා ඒ ටිකේ ස්වභාවය තමයි ඒ ඉගෙන ගත්ත ඇහැ රූප अहकन दिवनासे शरीर स्वभाव तमय मम पेन्वेगंडी मुकुवत् निमित्ति मुकुत नति तनक आयतन हयम अनिदर्शनाय स्कंदटिकेभाव मिसक उबदन्नाऊ मादन्नाऊ अहगन निमे क्यू तेरणे අපිට දින ඇහැ හඳුන ගන්න ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. උපන්න දවසේ ඉඳලා මරණකම් වතියේ ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඇවිදින හතර ඉරියව්වෙමත් තියෙනවා. නමුත් දර්ශන කෘත්‍ය කරන පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත් මහ භූතයන්ගේ උපාදාය රූපයක් වූ අවිද්‍යා කර්ම තණ්හා කියන ප්‍රත්‍ය හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ඇහි ලක්ෂණය තමයි අහුත්වා සම්භූතං හුත්වා නවසිත කරන තිබීම හටගෙන ඉතුරු නැතිනේ කර්ම භවයේ ඇහැ සහ උප්පත්ති භවයේ ඇහැ අතර වෙනස තියෙයි මොකද්ද අර ඇහැ නිමිති නෑ දන්නේ කෘත්‍යයෙන් පස්සේ නිරුද්ධ වෙනවා කර්ම භවය කියන්නේ සුදුපාට ඇහැ කළු ඉංග්‍රියාවකුත් තියෙනවා ඒක මැද්දේ බබා කියලා එකකුත් තියෙනවා කියලා විස්තර ටිකක් අපි දන්නේ ඒ තමයි මේ මගේ ඇහැ කියලා අත තියලත් පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ මේ ටික ඔක්කොම පුද්ගලයා සතුවි කර්ම භවයේ කෙලෙස් ඔය ටික ඔය දැනුම තිබුණත් නැතත් පෙනෙනවා කියන එක නතර වෙන්නේ නැහැ පෙනෙන එකට ඔය ටික අදාළත් නැහැ පෙනෙන සැබෑවටම තියෙන ඇහැ නිරුද්ධ වෙච්ච දවසට නැවත ඇහැ හදා ගන්න තියෙන මෙන්න මේ ටික තමයි කර්ම භවය කියලා කියන්නේ. උන් ඔය වගේ ටිකක් හින්දා පෙර ජීවිතේත් ඔය වගේ ටිකක් සැබෑ හටගෙන නිරුද්ධ වෙන ඇහි සැබෑ ස්වභාවය අවබෝධ කරගත්තේ නැති එකේ විපාකය පෙර ජීවිතේ තමයි සුදුපාට කළු ඉංග්‍රියාවක් තියෙන ඇහැ කියන නිමිත්තක් හදාගත්ත එක. ඒක තමයි මෙතෙන්ට එන්න හේතුව. ඒ තියෙන ගති ටිකට සතර මහා ධාතුවේ එකතු වෙලා අද ඇහැ හැදුවා. අද හදපු ඇහැ ආයෙත් නිමිති නැහැ. හිතෙන් කින් කින් කරන්න බෑ. වර්තමාන නව කර්ම ආපහු හදාගත්ත මොකද්ද? ඇහැ ගැන හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන්. उबेम
මේ ජීවිත සම්පතිය අතහැරනකොට මේ වගේම තව ඇහැ කුරුමකල්ලා දෙන්න තියෙන ලක්ෂණ කියලා දකින්න. එතකොට මේ ආයතන ටික ඉගෙන ගන්නේම මොකටද කියන නෝන අපිට තියෙනවා. සැබෑවටම ඔන්නෝ ආයතන ටිකේ ලක්ෂණ ඉගෙන ගත්තාම යංකින්චි සමුදය ධම්ම සම්බන්තම රෝල ගන්න. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගනින්න සියල්ල නිරුද්ධ වෙන ධර්මතාවයෙන් යුක්තයි නේද කියලා කෙලෙස් ප්‍රජස් නැති කෙලෙස් මල නැති ධම්ම හැ උපදිනවා. ඒ කියන්නේ යා ඇත්තටම දකිනවා ස්කන්ධය. එතකොටම තේරෙනවා මේ මම කියලා පනවන්න පුළුවන් පුද්ගලයාම මොකද කෙලෙස් ගුලියක් ගහගන්න පුළුවන් දැනගන්න පුළුවන් රාග දේශමෝ ඇති කරගන්න පුළුවන් තමන් කියලා හිතෙන මේ පුද්ගලයා ගත්තාම කර්ම භවෙ නියෝජනය කරනවා කියන්නේ කර්ම භවෙ නියෝජනය කරනවා කියන්නේ පුද්ගලයා ඇතිතාක් ආයතන ටික තියේ ආයතන ඇතිතාක් පුද්ගලයා තියෙයි විපාක ආයතන ටික තියෙන්නේ හටගෙන ඉන්නේ ඔන්න ඔය ටික දැනට දැනගන්න ගිලම්පස ටිකක් එහෙම බලලා එන්න ඊට පස්සේ බාහිර ආයතන ටික පටන් ගන්න.